සමහර එබී pages වල admin අපිට කියනවා අන්නරස කියලා තියෙන ඔයාගේ post එකක් අපේ page එකේ දාන්න එපා කියලා. ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැති මිනිස්සු මන් දැකලා තියෙන ඕන තරම් motivation දෙනවා. වෙන ගෑල් ළමයි කරනවා වගේ මම අගපසක පෙන්නලා ඊට පස්සේ මිනිසුන්ව මගේ පැත්තට නම ගන්න එහෙම උත්සාහ කරන්නේ නැතුව මම decent විදිහට මගේ ගමන යනවා නම් ඇත්තටම එතකොට මිනිස්සු මොනාකම් මට කිව්වට මම ගණන් ගන්න අවශ්‍ය නැහැ. මංජිගේ එකක් ඔයාලගේ FB page එක දැම්මොත් එම් අපි ආයෙ ඔයාලට කිසිම ප්‍රොමෝෂනල් වැඩක් බාර දෙන්නේ නැහැ. පාසල් විෂය නිර්දේශයට අමතරව දරුවෙට මම ලබා දෙන්නේ තින් motivation කියන දේ තමයි. මම බොරු කියලා ආවේ නැහැ. මට ඒ තුන තියන කියලා බොරුවක් කිව්වේ නැහැ. ඇත්තටම මට result sheet එකුණත් අදටුණත් පෙන්වන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය වලට එනකොට යම්කිසි බයක් කුතුහලයක් දැනුණා. මුලදී මිනිස්සු මොනා කියයිද මොනා හිතයිද එහෙම කියලා හිතේ හිතේ හිටියා. පස්සේ මම තේරුම් ගත්තා ওই මිනිස්සු හිතන විදිය ඊට පස්සේ මිනිස්සු මොනා කියයිද කියන දේ ගැන හිතේ හිතේ හිටියොත් එහෙම මිනිහට ගේමක් ගහලා ගොඩ යන්න බැහැ කියන කාරණේ. ඊට පස්සේ තින් මිනිසුන්ට ඕන දෙයක් කියාගන්නේ කියලා මම හරි විදියට ඉන්නවනම් මම ඔය වෙන ගෑල් ළමයි කරනවා වගේ මම අගපසක පෙන්නලා ඊට පස්සේ මිනිසුන්ව මගේ පැත්තට නම ගන්න එහෙම උත්සාහ කරන්නේ නැතුව මම ඩීසන්ට් විදියට මගේ ගමන යනවනම් ඇත්තටම එතකොට මිනිස්සු මොනාකම් මට කිව්වට මම ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මං ඒ විදියට මගේ ගමන ඩීසන්ට් විදියට පිළිවෙලකට කරගෙන යනවා. දැන් මේ ටියුෂන් ෆීල්ඩ් එක ගත්තම අපි දන්නවා ගොඩක් ඉන්න දැනඳ චරිත පුරුෂයන්නේ. ඔව්. එතකොට මේ පුරුෂයන් එක්ක මිස්ටර් ගැටීමක් ආවේ නැද්ද ටියුෂන් ෆීල්ඩ් එක ඇතුලේ වැඩ කරද්දි? අනිවාර්යයෙන්ම ලොකු ගැටීමක් ආවා. සමහර එබී pages වල ඇඩ්මින් අපිට කියනවා අන්නරස කියලා තියෙන ඔයාගේ post එකක් අපේ page එකේ දාන්න එපා කියලා. එයා ඒවට payment කරලා තියෙන්නේ. ඒතර ඔයාගේව දාන්න එපා කියලා තියෙනවා. ඊට අමතර මංජිගේ එකක් ඔයාලගේ FB page එකේ දැම්මොත් එම් අපි ආයෙ ඔයාලට කිසිම promotional වැඩක් බාර දෙන්නේ නැහැ. ඔයාදී තර්ජන ගර්ජන ඇවිල්ලා තියෙන අතරම ලොකුවටම. ඒත් ඉතින් අපි අර ඉගෙන ගන්න අතරතුරේදී ළමයිට උගන්නන අතරතුරේදී ඔය හැමදේම කරන අතරතුරේදී මම මිනිස්සුත් අම්බ කරා. මිනිස්සු දන්නවා මගේ හොද ගතිගුණ මොනවාද කියන කාරණා. ඉතින් මිනිස්සු පිට මිනිස්සු මොනා කිව්වත් මම හදාගත්තා පිට මිනිස්සු කියන දේවල් අහන්නේ නැතුව මට හෙල්ප් කරන පිරිසක්. ඒ නිසා මට කිසිම ප්‍රශ්න නැතුව ඇත්තටම අදටත් ගේම ගහගෙන යන්න පුළුවන්. ඔබ වෘත්තීන් ගුරුවරියක්. අපි ගොඩක් සමාජ මාධ්‍යවල දැකලා තිනවා ඔබ පාසලේ මේ විෂය දැනුම මේ විෂය දැනුමට අමතරව දරුවන්ට වැදගත් වෙන තවත් පාඩම් උගන්වනවා. අර පාසල් විෂය නිර්දේශයට අමතරව එහෙම වෙනස් දෙයක් කරන්න හිතුනේ. පාසල් විෂය නිර්දේශයට අමතරව දරුවෙට මම ලබා දෙන්නේ තින් මොටිවේෂන් කියන දේ තමයි. පාසල් විෂය නිර්දේශයට අදාළව තමයි මම භෞතික විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ළමයිට උගන්වන්නේ. ඊට අමතරව මොටිවේෂන් කියන දේ ගත්තොතින් එහෙම ඇත්තරම දැන් උගක් ළමයි ගත්තොතින් එහෙම දැන් අපි පොඩි කාලේ කවුරක්වත් ඇත්තරම ඔහොම මොටිවේෂන් දෙන්න කට්ටිය හිටියේ නැහැ. අපි තනියෙම හිතලා නෑ මම කොහොම හරි අද දවසේ කොහොම හරි ගේම ගහනවා හොඳට අද කොහොම හරි වැඩ ටික කරනවා එහෙම කියලා අපි තනියෙන් හිතලා එහෙමනේ පොඩි අපි පොඩි කාලේ ඇත්තරම වැඩක් වුණත් කළේ මොකද දැන් ඉන්න ළමයි ටිකක් එහෙම කරන්න අපහසුයි මොකද ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ වෙන තාලෙකට යන්න කවුරු හරි මොටිවේෂන් එකක් දෙනවා නම් ආන්නේ ඒක දිහා බලලා ඊට පස්සේම දවසේ වැඩ පටන් ගන්න ඕම තමයි දැන් කටි පුරුදු වෙලා ඉන්නේ ඉතින් කාලෙන් කාලෙට ඉතින් ඒවා ඒ ආකාරයට වෙනවා ඇති ඉතින් ළමයට මොටිවේෂන් දෙනකොට හොඳ මොටිවේෂන් එකක් දෙන්න ඕන ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැති මිනිස්සු මන් දැකලා තියෙන ඕන තරම් මොටිවේෂන් දෙනවා අපි ඒවට කියන්නේ තෙල බෙදනවායි කියල හරි එහෙම නෙමෙයි දැන් මං ජීවිතේ ගේමක් ගහලා නිවැරදි ආකාරයෙන් සාර්ථක වෙලා ඉන්නවා ඉතින් මං හිතුවා මං වගේ හරි විදියට සාර්ථක වෙච්ච එක්කෙනෙක් මොටිවේෂන් කළොත් එහෙම මේ ළමයිව එතකොට ළමයිට එයා හරි විදියටනේ ගොඩ යන්නේ නේද ඉතින් ඒ වගේ හරි විදියට ගොඩ යන එක්කෙනෙක් සමාජයට දෙන්න පුළුවන් කියන්නේ ඒක හරි වටිනවා ඒ නිසා මම මේ විදියට මගේ මොටිවේෂන් වැඩි ටිකක් කරගෙන යනවා ළමයින්ට ආසයි මගේ කටහඬට මගේ මොටිවේෂන් වලට මොකද මිනිස්සු දකින්නවනේ මං දිනු වෙලා තියෙන ආකාරය මම ඒවා ඇචීව් කරගන්න ආසයි මාස ටීච විදියට මේ විදියට ෆෝන් එකක් ගන්න මාස ටීච විදියට අදින්න මාස ටීච විදියට හොඳ තැනකට ගිහිල්ලා ඒ විදියට සැලකිලි ලබන්න දරුවෝ ඒවට ආසයි ඉතින් මම හිතනවා මගේ ජීවිතේ ළමයට හොඳ මොටිවේෂන් එකක් ඒ නිසා මම මේ පැත්තට පොඩ්ඩක් නැඹුරු වුණා එලෙවල් ෆිසික්ස් කියවම ලොකු තරඟයක් තියනවානේ ගුරුවරු අතරේ ළමයි අතරේ ඕන තරම් දැන් ඉන්නවා වර්තමාන ගතුතින් ගොඩක් ගුරුවරු ඉන්නවා ෆිසික්ස් උගන්වන්න එහෙම එතකොට අර ඒ හැමෝම එක්ක ලොකු දෙමව්පියොත් තරඟයක් කරනවා මගේ ළමයා අවන්නම හොඳ කෙනෙක් ආවට හොඳ ගුරුවරයෙක් ආවට එතකොට කාන්තාවක් විදියට ඔයා ගාවට මිස් ගාවට ළමයි වෙවයිද කියන සැකේ හිතට දැනුනේම නැද්ද මේ වැඩේ පටන් ගන්නේ
මට එහෙම ඇත්තටම සැකයක් දැනුන්නේ නැහැ. මොකද හේතුව මම උසස් පෙළට ඒ තුනක් ගත්ත එක්කෙනෙක්. බයෝ ස්ට්‍රීම් එකෙන් ගිහිල්ලා ඒ තුනක් ගන්නවා කියන්නේ ඒක සමාජයේ ඇත්තටම ගොඩක් කටියට කරන්න අපහසු කාරණයක් නේද? ඉතින් මං ඒ විදිහට හොඳට ඉගෙනගෙන තියෙන නිසා මට ඇත්තටම බයක් හිතුන්නේ නැහැ ඒ වගේ දෙයකට අත ගන්න. දැන් අදටත් පාසල් ගුරුවරු පවා මගේ පන්ති ඉන්නේ කියලා මාව රෙකමන්ඩ් කරනවා. ඉතින් මම හිතන එක ලොකු ජයග්‍රහණයක් කියලා. මොකද මම හරි විදියට නෑ ආවේ මම බොරු කියලා ආවේ නෑ. මට ඒ තුන තියෙනා කියලා බොරුවක් කිව්වේ නෑ. ඇත්තටම මම රිසර්ච් ෂීට් එකුණත් අදලුණත් පෙන්වන්න පුළුවන්. ඊට අමතරව මිනිස්සු දැක්ක මම උගන්නන විදිය. මට YouTube channel එකක් තියෙනවා. මම බොරු උගන්නනවා නම් මට YouTube channel එකක් දාගෙන ඕක කරගෙන යන්න බෑ. අනිත් එක YouTube channel එකේ වීඩියෝ එකක් දැම්මම පස්සේ views එවිද මම බොරු උගන්නනවා. එන්නේ නැහැ. මම නිවැරදි දේවල් උගන්නනවා qualification එක. ඒ නිසා මම මොකකටවත් බය වෙන්නේ නැහැ ඇත්තටම. तरुण कांतावक समाज की नौक विलासिता दखीन एक अट सीमा तबागत ओ सीमा त्यागा गैल में कुने पसे तमंगे अदीन अदमुना मनाकी पूर्ति मुखना तमंगे में तम वेदगत्ती अदीन වැදගත්widetilde අට කියලා මම ඉතින් සලකන්නේ දැන් කට්ටිය කියන ඇගේ කර්ව්ස් ලස්සනට පේන්න හොඳට එලියට දාන්න ඕනේ ඒවා එලියට දාලා පේන විදිහට අදින්න ඕනේ කියකේ සමහර කට්ටිය කියනවා නමුත් මම ඒ මතේ නැහැ මම එහෙම නොහිටියයි කියලා මට කිසි පාඩුවකුත් නැහැ මොකද මම දකිනවා ඔයගොල්ලෝ දකිනවනේ මේ දැන් ලෙජන්ඩ්ස් කියලා ලෝකේ ඉන්නවනේ මිනිස්සු නේද එතකොට මම එක පැත්තකින් උදාහරණයක් ගන්නම් මං මගෙනවන කිසි කෙනෙක්ගේ ඇගට අතපය තියන්න නැණ කෙනෙක් නෙමෙයි. මගේ කරටවත් කැම්පස් එකේදී කවුරක්වත් අත දාලා නැහැ. මොකද ඒ ලෙවල් එකේ මං ඉඳලා තියෙන කැම්පස් එකට ගියත්. ඒතර මං දකින මේ හොඳ ලක්ෂණේ ලෙජන්ඩ්ස් විදියට ඔයගොල්ලෝ ගලගනවා නම් ඉතින් ලියෝ මෙසි ෆුට්බෝල් ප්ලේයර්. ඉතින් ඒ වගේ කට්ටිය ඊට අමතරව ඔය ලෝකෙ උගාකේ ප්‍රසිද්ධ කට්ටිය හොඳ ගුණාංගෙ තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ නොවන කෙනෙක්ගේ කරට අත දාන්නේ නැහැ. ඉනේ කොහෙවත් අල්ලන්නේ නැහැ. ඒක ඩීස ඒක මිනිස්සු අගය කරනවා. උගක් මිනිස්සු ඒක අගය කරනවා. ඉතින් මාත් ඒ වගේ හොඳ ක්වොලිටිස් ටිකක් එක්ක ඉස්සරහට යන එක්කනේ. එතකොට ඔය අදින පළදින එක ගත්තත් මම එහෙම නොපෙන්න ඇඳයි කියලා මගේ පන්තියේ ළමයින් එක අඩු වෙලා නැහැ කවදාකවත්. මං වැදගත් විදිහට අදිනවනම් දෙමාපියොත් කැමති. ඒ කියන්නේ මේ හොඳ දේවල් වලට කැමති පිරිසක් ඉන්නවා. ඒ නිසා අර සමාජයේ බහුතරයක් ගහන වැටෙන තැනට මං වැටෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ වැටෙන ලෙවල් එකට මං වැටෙනවා කියන්නේ එතකොට මං සාමාන්‍ය කෙල්ලෙක් වෙනවා. එයි මං එහෙම වෙන්නේ. මං ආසයි මං වැදගත් විදිහට ඇදලා ඉවරේ. මට ඇත්තටම එහෙම වුණා වන්නේ ඇත්තටම මගේ මොනක්වත් පෙන්න ගන්න. මොකද අර සමහර කට්ටිය මං දැකලා දිනවා තමන්ගේ දේවල් පෙන්නලා ඉවරේ ඉස්සරහින් කට්ටිය නම් මට එහෙම වුණාවක් නැහැ. මොකද මං වැදගත් විදිහට හැදුනා. ඊට පස්සේ මම හොඳට ඉගෙන ගත්තා. මම ඇයි එහෙම මගේ දේවල් කාටවත් දෙන්නා? මට වැදගත් විදිහට ඉස්සරහට යන්න පුළුවන් නෑ. ඇයි මම එහෙම පෙන්නන්නේ? වෙනසක් තියෙනවා මෙතන. කාන්තාවකට ආර්ථික වශයෙන් සාධින වෙන එක කොච්චර වටිනවද? හුඟක් වටිනවා ඇත්තටම. ඔයා වුණත් දන්නව දැන් ඔයා එළියට ගියන් පස්සේ පියදම් වියදම් ඉවරයක් නැහැ නේ. දැන් ඉස්සර නම් එහෙම නෙමෙයි. රුපියල් 150ක් තියෙනවා නම් හුඟක් දුර ගමනක් ගිහිල්ලා ඊට පස්සේ මාළු පාංගයක් කාලේ ප්‍රේන්ට් එකක් බිලා ආයෙ එන්න උනත් පුළේ සල්ලි වෙයි. නමුත් දැන් එහෙම කරන්න බෑ. දැන් එළියට ගියන් පස්සේ මාරු විදියට වේදම්. මේ පොඩි දෙයකට උනත් මාරු විදියට වේදම්. මේ සල්ලි තියෙන්න ඕනේ. සල්ලි තියෙන්න ඕනේ. ඒ වගේම අන්ලිමිටඩ් හම්බ කිරීමේ හැකියාව ගැලමෙක් සතුව තියෙන්න ඕනේ. ඉතින් මං ඒ විදියට අන්ලිමිටඩ් හම්බ කරන්න උත්සාහවන්ත වෙනවා. මේ මොකද මුදල් කියන්නේ හරි වටිනවා. මම හරි ආසයි ප්‍රසිද්ධියට. හරි විදියට ප්‍රසිද්ධ වෙන්න ආසයි. ඒක වෙනම ගැම්මක් ගැලමෙට. ඒ විදියට ප්‍රසිද්ධ වෙන්න නම් හරි විදියට තමන්ගේ වැඩක් ක්වොලිටි එකකට කරන්න නම් සල්ලි තියෙන්න ඕනේ. අනිත් එක අපි ගාව සල්ලි තියෙනකොට අපි ආශ්‍රය කරන්න ඉන්නේ මේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න කට්ටිය. ඒ වගේ තමයි ඊට වඩා වැඩි ලෙවල් එකේ ඉන්න එක්කෙනෙක් උනත් අපිට මුණ ගැහෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරන්න ඒ කියන්නේ විභවයක් තියෙන ඒ කියන්නේ අපිට උදව් කිරීමේ හැකියාවක් තියෙන මිනිස්සු හම්බ වෙන තියෙන chance එක වැඩි අපිට සල්ලි තියෙනවා. ඒ නිසා මම කියනවා පුළුවන් තරම් හම්බ කරන්න උත්සාහවන්ත වෙන්න. හරි විදියට හම්බ කරන්න උත්සාහවන්ත වෙන්න. ඒතකොට අද නිදාගෙන හිටියා සල්ලි හම්බ වෙනවා. මිනිස්සු අහනවානේ මගෙන් කට්ටිය අහනවා මේ මංජි මිස් ඔච්චර ඔයා මිස්ටර් මේ මෙච්චර සල්ලි කොහෙන්ද? එහෙම කියලා අහලා තියෙනවා පොඩි කට්ටි මිස් මොනහරි මේ මොනහරි ඉන්ටර්නෙට් එකේ මොනහරි දෙයක් කරනවද? මොම කී කියලා අහලා තියෙනවා. මම ඒගොල්ලන්ට දීලා තියෙන උපදේශ තමයි අලුතෙන් දෙයක් ඉගෙනගෙන යන මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්නට වඩා ලේසිම ක්‍රමය තමයි. Tamanට පුළුවන් දෙයින් හොඳ බිස්නස් එකක් හදන්න. එතකොට ඒ වැඩේ ලේසි ගේම ගහන්න ලේසි මොකද ඒ ෆීල්ඩ් එක සම්බන්ධව අපි දන්නවනේ. එතකොට ඉක්මනට දිනු වෙන්න පුළුවන්. සල්ලි අනිවාර්යෙන්ම ඕන වැඩවලට.